ආයුබෝවන් තෙරුවන් සරණයි ලෝකවාසීන් හැටියට පොසොන් සඳ දකිද්දිම අපේ ජීවිතවලට ආලෝකයක් එක්කාසු වෙනවා හා සමවන් සිතුවිල්ලක් එනවා ඒ පොසොන් සඳ දකිද්දී අකාලික සත්‍ය ධර්මයක් අපට ලැබුණා නේද කියන ගෞරවණීය සතුට අපිට තියෙනවා හැබැයි ඒ සඳ බැහැලා යද්දී අපේ ජීවිත නැවතත් අර තිබෙන්නා වූ ප්‍රශ්නාවලිය සමගම ජීවිතේ ගත කරන්නට සූදානම් වෙනවද නැතිනම් පුන් සඳමෙන් අපි බැබලෙමින් අපේ ජීවිතවලට මේ අකාලික සත්‍ය ධර්මය එක්කාසු කර ගන්නවද ඒ තර්කයේ ඔබ සතුයි සම්මා දිට්ඨි වැඩසටහන ආරම්භ කරන්නට අප සූදානම් අප ඊ타මාත්ම ගෞරව නමස්කාරයෙන් පිළිගන්නවා බොරැල්ලේ කෝවිද අපේ හාමුදුරන් වහන්සේ අපේ හාමුදුරුවනේ ලෝකවාසීන්ට ධර්මයේ පිළිබඳව බොහෝ වෙලාවට සිත් පහළ වෙන්නේ මේ පොය සමය නැතිනම් පොය කාල රාමුව තුල මේ හොඳම කාල රාමුවයි ධර්මයේ දේශනා කරන. ඊ타මාත්ම ගෞරවයෙන් নমස්කාරයෙන් ඔබ වහන්සේටයි මේ ගෞරවණීය ඇරෙව්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමියන්ති යේ පමත් යත මතාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි බෝසත් දරුවනි පොසොන් පෝය නිමිති කරගෙන රූපවාහිනී සංස්ථාව මගින් සම්මා දිට්ඨි මාතෘකාවෙන් ධර්මදේශනා මාලාවක් පවත්වනවා ඊට අනුව අදට නියමිත ධර්මදේශනාව මාතෘකාව පේලි අතරක පුංචි ගාථාවක් මං හිතන්නේ බෞද්ධයන්ට කටපාඩම් ඔන්න ඔය ගාථාව නිසා තමයි මීදු ආම්දුරු ලංකාවට වැඩියේ මේ ලංකාව බෞද්ධ රටක් බවට පත් උනේ ඔය ගාථාව නිසා ඕක අපි මතක තියාගන්න ඕන ඔය චිත්‍රවල හැමතැනම ඇඳලා ඇඳලා තියෙන්නේ අර මීන් තලේ අර උඩ තින ගලක් උඩට මීදු ආඳුරු වැඩියා කියලා. ඒ ගල උඩට වැඩියා නෙමෙයි. ඒ ගල උඩ වාඩි වෙලා තමයි අපි බණක් කියනකොට මුලින් කියනවා දෙයයන්ට ආරාධනාවක්. දෙයයන්ට ආරාධනා කරනවා. ඒ ආරාධනා කරන ගාතාව ඒ ගල උඩ වාඩි වෙලා තමයි සුමන කියන සාමණේරයන්න් වහන්සේ දේශනා කළේ. ඒකට කියන්නේ ආරාධනා ගල කියලා. සමන්ත චක්කවාලේසු. ඒකට තව ගොඩක් තියෙනවා. සග්ගේ කාමේච රූපේ කියලා. ඒක ලොකු ආරාධනාවක්. මහින්දාගමනය නිසා මේ රට වෙනස් වුණා. මේ රට එම් පිටින්ම වෙනස් වුණේ ලෝකෙම ගෞරවයට පාත්‍ර වුණේ ඔය කියන ගාතාවක්. මෙතුමා කිව්වා අකාලික දැන් අද සමහරු මන් දැකලා තිනවා අපේ නමක් දාලා කාලීන ධර්මදේශනා. ධර්මයේ කාලීන වෙන්න බෑ. යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නාච යේ ධම්මා. එදාටත් අදටත් මතුවටත් කරණීය සූත්‍රයේ කරණීය සූත්‍රෙම තමයි ඒක මොකෙකුටවත් වෙනස් කරන්න බෑ අඩුයි කියලා එකතු කරන්නත් බෑ, වැඩි කියලා අඩු කරන්නත් බෑ. අකාලිකයි. ඒ වාගේ මහින්දාගමනය නිසා මේ රටට ලැබිච්ච සිත අපි දන්සල් දෙනවා, පෙරහැර යනවා, කොඩි දානවා, ලයිට් දානවා, එච්චරයි. මේ ආපු මේ සිතිවිල්ල නැත්තම් මහින්දාගමනයේ මීදු ආන්දරු අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට කළාද කියන ප්‍රශ්නයක් තාම තියෙනවා. අද වැඩි. මේට අවුරුදු 40කට 50කට වගේ නෙමෙයි දැන්. දැන් බලන්න ඉස්කෝලේට එන ක්‍රමයට වරෙන් කියලා උපදේශයක් දුන්නු ගුරුවරයාගේ ගේ කඩනවා නම් ගුරුවරයාට ගානවා නම් මේක ආරම්භ වුණේ දැන් මාස කිහිපයකට කලින්. බයිසිකලේ එමීට ඵලයන් කියපු ගුරුවරයාට හෙල්මට් එකෙන් ගාලා මැරුවා නම් පුළුවන් ද ඉදිරියට ළමයෙකුට අවවාදයක් කරන්න. ඔන්න කො මයින්දාගමන මොනවද අපිට ඉතිරි වෙලා තියෙන්නේ? වෙසක් පෝයක් දවසේ ගෑනු ළමයෙක් බීලා උඩ තට්ටුවෙන් බිමට, හෝටලේ උඩ තට්ටුවෙන් එළුවෙන් බිමට පැනලා මැරෙනවා නම් කො මොනවද මේ අපි කියන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? කොතනද මේ අඩුව තියෙන්නේ? කාගේද වරද? ඔන්න බලන්න ඕන. මීදුවාම්දුරු වඩිනකොට දේවානම්පියතිස්ස රජුරෝ දඩීමේ කිය ඇත්ත. ඇයි දන්නේ නැතිකම? උන්වහන්සේ වැඩම කරලා මුලින්ම කළේ සත්තුන්ට අබේ දීම. එදා ඉඳලා පාණාතිපාතා වීරමණී රජයෙන් අනුමත කළා සත්ව ඝාතනයේ තාන. පොය දවසේ විශේෂයෙන් ඒ නිසා මීදුවාම්දුරුවන්ගේ චරිත කතාව උන්වහන්සේගේ පරම්පරාව මොන වගේද කියලා මුලින් අපි දැනගන්න ඕන. ලේසු පාසු පරපුරක් නෙමෙයි. මීදුවාම්දුරුවන්ගේ තාත්තා, මීදුවාන්ගේ තාත්තගේ නම බින්දුසාර, අපි දන්නේ බිම්බිසාර. බිම්බිසාර කියන්නේ අජාසත්ත රජුරුවන්ගේ තාත්තා. රජගහ නුවර මගධ රටේ පාලනය කරපු, බුද්ධ ශාසනයට පළවෙනි පන්සල පූජා කරපු වේළුවනාරාමේ පූජා කරපු පුතාගේ අතින් මැරුම් කාපු සෝවාන් වෙච්ච රජෙක් තාම ඉන්නවා. යක්ක සේනාධිපති කෙනෙක්, සතරවරන් දෙවියෝ ළඟ ඉන්න සේනාධිපතිවරයෙක්. ජන වසම්බ කියලා කියනවා ඒ සේනාධිපතියට. කවුද? බිම්බිසාර. මේ කියන්නේ බින්දු. එදත් අදත් කවදත් ලෝකේ තියෙනවා කෙනෙකුගේ අඩුවක් මොකක් හරි තියෙනවා නම් ඒක භාවිතා කරනවා, එයාට කතා කරන්න. ඒ නිසා තමයි ශරීරයේ මොනවා යම්කිසි අඩුවක් තියෙන ළමයෙක්ව පැවිදි කරන්න එපා කියලා නීතියක් දැම්මේ. එයාට නිවන් දක්ින්න බැරි කම නැහැ. මිනිස්සු පව් පුරව ගන්නවා. දැන් නිකන් හිටපු මානවෙන්න කලින් කෙනෙකුගේ ඇඟේ කබර තිබුණා. මාන වුණාට පස්සේ කබර ආවුත් කරන්න දෙයක් නැහැ. පැවිදි කරනකොට ඇඟේ කබර තියෙන ළමයෙක්ව පැවිදි කළොත් ගමේ මිනිස්සු කතා කරනවා කබර සාදු. ඔන්න. එයාට නිවන් දකින්න කබරේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ අඩු ප්‍රශ්නයක් නැහැ. නමුත් මිනිස්සු පව් පුරව ගන්නවා. නොන්ඩි ළමයෙක්ව මාන කළොත් මිනිස්සුක නොන්ඩි සාදු. එතකොට ඒ කියන කෙනාට පව් සිද්ධ වෙනවා. දැන් අපිත් තියෙන අනුවර්තනාම තියෙන දැන් විශ්වවිද්‍යාලයට ගියාම ගිය ගමන්ම ඒ ළමයාගේ හරි කෙල්ලගේ හරි කොල්ලගේ නම දන්නේ නැහැ කවුරුවක්. මොනවා හරි නමක් දානවා. ඒ නම තමයි පාවිච්චි කරන්නේ. දැන් අම්මා කෙනෙක් ගිහිල්ලා විශ්වවිද්‍යාලෙට තමන්ගේ පුතා හොයනවා. වාසගම කිව්වත් දන්නේ නැහැ, නම කිව්වත් දන්නේ නැහැ, ගම කිව්වත් දන්නේ නැහැ. මේ අම්මා පිස්සි වාගේ හොයාගෙන යනවා. යනකොට ළමයි කීප දෙනෙක් හිටියා. එතනට ගිහලා මේ අම්මා ඉත උස මාත ඒ ඔක්කොම විස්තර කියනවා. කියනකොට තමයි කොල්ලෙක් කිව්වා ඒ කියන්නේ බම් පොල් මුඩ්ඩා. ඒ පොල් මුඩ්ඩා ගැන හොයන්නේ. අම්මා තියාපු නම සංජීව. සංජීව කිව්වට විශ්වවිද්‍යාලය ඇතුලේ කිසි කෙනෙක් දන්නේ නැහැ. පොල් මුඩ්ඩා කිව්වම විශ්වවිද්‍යාලෙම ජනප්‍රියයි. දැන් අපි ආලා තියෙන්නේ වම්බුට්ටා. ඔය තිබුණා නම් ඒ වාගේ පාතාල ලෝකේ නම් තියෙනවා. ඌරු කටා අරක් කටා කියලා කියන්නේ. මේ රජුරුවන්ගේ නම බින්දු සාර කියන්නේ ඇඟ පුරාම ලප තිබුණා. ඇඟ පුරාම පුංචි පුංචි ලප ඩොට්. ඒකටත් කතාවක් අටුවාවේ තියෙනවා. බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාලා අවුරුදු 250ක් උතර යනකොට ඉන්දියාවේ උපන්නා මා පුදුම දැනුමක් ඇති ළමෙක්. එයාගේ නම තමයි චාණක්‍ය. එයා තමයි මේ ලෝකෙට මුලින්ම දේශපාලනයේ තියෙන කුවකකම්. දේශපාලනයේ ගැන තියෙන ඔය අද අපේ රටේ තියෙන මේ කකුල් අදින ඇටි කුවකකම් මේ ඔක්කොම වල නිර්මාතෘවරයා. එයා උගන්වපු ශාස්ත්‍රයට කියනවා කෞටිල්‍ය ශාස්ත්‍ර, අර්ථ ශාස්ත්‍රය කියලා කියනවා. කුසాగ්‍ර බුද්ධිමතෙක්. එසේ මෙසේ මිනිහෙක් නෙමෙයි. නමුත් කැතයි. එක සැරයක් දැක්කොත් ආයි මූණ බලන් හිටින්නේ නැහැ. ඔළුවේ තිබුණෙත් කෙස් ටිකයි, තට්ටේ. නමුත් විශාල ශිෂ්‍ය පිරිසකට උගන්වනවා. වේද වේදාන්තර ගැන නිපුණත්වයේ දැනුම ඒ දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්. මෙයා දවසක් ගෝලයන්ට උගන්වලා ගෙදර එනවා. චාණක්‍ය කුඩා කලම තාත්තා මැරුණා. අම්මා විතරයි. අම්මා බොහොම දුක් විඳා මේ දරුවා වෙනුවෙන්. එනකොට දැක්ක පිළිකන්නේ අම්මා අඬනවා. ඉස්සර ළමයි ගෙදරට ඇතුල් වෙනකොටත් ගෙදරින් පිට වෙනකොටත් අම්මා අප්පච්චි ඉන්නවනම් දෙන්නට වැඳලා ගිය ආශිර්වාදයක්. අභිවාදන සීලිස්ස. යන තැනක වරදින්නේ නැහැ. අද බායි ගාලානේ යන්නේ. අද බායි. වැඳලා යනවා නම් වැඩිහිටියන්ට ඒ ගමන සාර්ථකයි. ඒ ගමන වරදින්නේ නැහැ. ඇයි? ආශිර්වාද බුදු සරණයි, දෙවි පීඨයි, පරිස්සමින් ගිහිල්ලා ඉන්න ආශිර්වාදය. අනතුරු වෙන්නේ නැහැ, රියා අනතුරු. තමන් බලාපොරොත්තු වෙච්ච දේ කරලායි ගෙදර එන්නේ. ලොකු බලයක් තියෙන ආශිර්වාදේ. වන්දනා. වැඳා. වැඳලා බැලුවා අම්මා දිහා. බලන අම්මා අඬනවා. මූණ රතු වෙලා මූණ ඉදිමිලා පුදුම ආදරයක් තිබුණේ අම්මට. ඇයි අම්මේ සනීප නැද්ද? නෑ, මොකක්වත් නෑ. මොකක්වත් නැත්තම් මොකටද අම්මා අඬන්නේ? නිකන්. අම්මේ ඉතින් නිකන් අඬනවල මොකෙක් හරි. මං ඉන්නවනේ කියන්නකෝ. අනේ නෑ දරුවා, දැන් ටික වෙලාවකට කලින් මෙතනින් ගියා ශාස්ත්‍රකාරී බමුණෙක්. ඒ මිනිහා මාව දැකලා ළඟට ආවා. ඇවිල්ලා මගේ මූණ බලලා කිව්වා, අම්මේ උඹට පුතෙක් ඉන්නවද? මං කිව්වා ඔව් කියලා. ඉනා වුණා. ඉනා වෙලා කිව්වා ඒ කොල්ලා මේ රටේ රජ වෙනවා. ඉතින් අම්මේ මම රජ වෙනවට අම්මා කැමතිද? අනේ මගේ පුතේ වරදවා හිතන්න එපා. මේ ලෝකේ ඉන්න ඕනෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ප්‍රියයි මනාපයි කැමති තමන්ගේ දරුවා රජ වෙනවා නම් එනම් මොකටද අඬන්නේ? මේකත් මතක තියාගන්න. පුතා රජ වුණොත් පුතාට වෙලාව නැති වෙනවා මං එක්ක මේ විදිහට කතා කරන්න. ඇයි මේ රට කොච්චර විශාලද? වැඩ වැඩි. මීට වඩා මට සලකයි මාලිගාවක තියලා දෝලාවෙන් ගෙනියලා අතට පයට සේවකයෝ දාලා රත්තරන් වාදන වල කැම බෙදලා සලකයි. නමුත් මට පුතාව දකින්න හම්බෙන්නේ නැහැ. වදලා අදලා උස්මාත් කරලා නාකි වුණාම ළඟ ළමයි නැත්තම් ඒක දරා ගන්න බෑ වදපු අයට. අද බලන්න උගන්නලා ඔක්කොම කරලා එක්ක ඕස්ට්‍රේලියාවේ ඉංගලන්තේ ඇමරිකාවේ පඩියවනවා. සේවකයෝ ඉන්නවා. වැඩක් නැහැ. ඒ ජීවිතේ සතුට නැහැ. බස්සවාගේ බුම්මගෙන උඩ බලාගෙන ඉන්න එක කණේක නෙමේ ජීවිතේ. 150 250ක් ඉන්නේ නැහනේ. අන්තිම කාලේ දරුවෝ මුණුබුරු මිනිබිරියෝ එක්ක පිරිවරාගෙන ඉන්නයි නාකියය බලාපොරොත්තු වෙන්නේ. සල්ලිගේ දොරකාරකේව නෙමේ. ඒව වැඩක් නැහැ. ඔළුවේ නගින්න කණෙන් අදින්න ආච්චි ගාන්න සීයේ ගාන්න දුවන්න පනින්න නටන්න දඟලන්න නැත්තම් තට්ටු දෙකේ ගියේ අදලා ටයිල් කරලා පුටුවේ ඔය නාකියුන් දෙන්න වාඩි වෙලා බුම්මගෙන හිටියම ජීවිතයක් නෙමෙයි. අසාර්ථකයි. මේ අම්මා කියන්නේ ඒක. පුතාට රටේ වැඩ වැඩි. සමහර ප්‍රශ්න විසඳන්න ගියොත් ඉන්දියාව කොච්චර ලොකුද? එන්න වෙන්නේ මාස ගානකට පස්සේ. ඒතර මට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන ටිකක් කල්පනා කරලා මට ඇඬුණා. පිය විප්පයෝග. ප්‍රිය අය ඈත් වෙනකොට දුකයි. චාණක්‍යට දුක හිතුණා. අම්මා මගෙන් ඉල්ලන්නේ 아무තු දෙයක් ආදරේ. අම්මේ දැන් මේ ශාස්ත්‍ර කාර්යයක් කිව්වේ නැද්ද? මම රජ වෙන්නේ කොහමද? මං වාගේ කෙනෙක් මේ රටක අධිපතියෙක් වෙන්න මගේ පින තියෙන කොයිද? පුතේ මම වේලපත්කඩි කේන්දරයේ දීලා බැලුවා. ඉන්දියාවේ අදත් ඔන්න ඔය මත ගොඩක් තියෙනවා. කේන්දර බැලිලි විශ්වාස ඒ සම්ප්‍රදාය. නැකත් මේ අම්මා ඉනා වෙලා කියනවා පුතේ ශාස්ත්‍රකාරයා කේන්දරේ බලලා නළලත් පොඩි කරගෙන කිව්වානේ මේ දරුවා රටේ රජ වෙන්නේ කටින් කිව්වා. ඔන්න බලන්න. ඒකයි අපේ රටෙත් කියන්නේ කට ඇති පුතත් දුව රුව ඇති දුවත් හිටියොත් වාසනාවක් කියලා. කට තියෙන්න ඕන. ලංකාවේ කටවල් නම් තියෙනවා. බලන්න එපා කියන ඒවා. හොඳ කටවල් තියෙන ලෝකේ ලංකාවේ. කටින් අම්මා බය වෙන්න එපා. බන්දේසිය තියලා රජකම දුන්නත් මම බාර ගන්නෑ. මට ඕනේ අම්මා කියලා ගියා කැලේට. කැලේ ටිකක් ඇවිදලා ගස්වල පස්පංගුව. පස්පංගු කියලා අපි තම්බල බොන්නේ. ඒව නෙමෙයි මේ වස මුල් පොතු කොළ මල් ගෙඩි ඔක්කොම වස જાති. මෙයා උගතෙක්. ඒ වස જાති කඩලා ගලක තියලා අඹරලා කල්ක නැත්නම් ක්‍රීම් එකක් කරලා කට ඇරලා විදුරු මස්සේ ගෑවා. විදුරු මස්සේ ගාලා ඉරුටු කෑල්ලක් තියාගත්ත දත් මැද්දෙන් කට වැයෙනවට. විනාඩි 10ක් 15ක් කටත් ඇරගෙන ඉඳලා ඉනේ තිබිච්ච අඬු ආරගෙන දට්ටි කොක්කම ගැලෙව්වා. රජකම ලැබෙන්නේ කටින් නම් කටේ ලස්සන තියෙන දත් තිබුණොත් විතරයි. රජකමට දත් ඕන. අංග සම්පූර්ණ වෙන්න ඕන. දැන් ඔළුවේ කෙසුත් නැහැ, කටේ දතුත් නැහැ, තරුණයි, හරිම කැතයි. මේම යනකොට තමයි ওই රට පාලනය කළ පැට්නා පැලලුප් නුවර. අද කියන්නේ පැට්නා. නවනන්ද රජුරුවන්ගේ පාලනය. නවනන්ද රජුරුව එදා ගෙදර පින්කමක් දානයක් දෙනවා. ආම්දුරවන්ට නෙමෙයි. බමුණන්ට. චාණක්‍ය මාලිගාව ළඟින් යන ගමන් දැක්ක පින්කමක් දානයක්. චාණක්‍යට ආරාධනා කරලත් නැහැ. ගියා ඇතුළට. ගිහිල්ලා මොකද කළේ? පළවෙනි පුටුවේ වාඩි වුණා. අනිත් බමුණු ඇවිල්ලා වාඩි වෙලා බලනවා. දැන් මුල්ම පුටුවේ ඉන්නේ මා කැත මිනිහෙක්. උගත් බව ඇත්ත රූපේ නැහැ. නන්ද රජුරු එනකොටම බමුණු කිව්වා ආර මුල් පුටුවේ ඉන්න කෙනාට ඒ පුටුව ගැලපෙන්නේ නැහැ. බලන්නකෝ. එයාට නැගිටලා වෙන පුටුවකින් වාඩි වෙන්න කියන. රජුරුත් බැලුවා. ඇත්තනේ නම් මේකට කොහොමද දානි බෙදන්නේ? දානෙත් එපා වුණා. සේවකයන්ට කිව්වා නැගිටලා වෙන තැනකින් වාඩි වෙන්න. චාණක්‍ය වටේ බලලා කියනවා මේ සභාවේ මං වාගේ උගතෙක් නැහැ. සා මේ පුටුව ගැලපෙන්නේ මට. නැගිටින්න බෑ කිව්වා. රාජ්‍යරුවන්ට කේන්ති ගියා. රාජ්‍යරුව නියෝග කළා එමනම් පුටුව පිටින් උස්සලා දාපන් එළියට. බත් පාර්සලයක් දීපන් කොයරිකින් කන්න. සේවකයෝ වට වෙලා උස්සන් එළියට දැම්මා. නව නින්දාවක්. කේන්තියෙන් පිපිරුවා. දකුණු කකුල පොළේ ගෑවා. ඇඟිල්ල දික් කළා. නන්ද උඹේ පරම්පරාව මෙතනින් ඉවරයි. ආයි මේ රටේ රජ වෙන්න දෙන්නේ නැහැ උඹට. මේ පරපුරේ මොකෙක්වත් තියන්නේ නැහැ. ඔන්න වෛරය බැඳගත්ත බද්ධ වෛරය. දැන් ගෝලයන්ට උගන්වන ගමන් ගෝලයන්ට යුද්ධ කර නැටි රාශිගත කියලා දෙනවා. ඇඟිල්ල ගන්න කොහමද? ගල් පෙරලන්නේ කොහමද? බෙල්ල කපන්නේ කොහමද? ඒ ලේසි නෑ. ඔක්කොම කපටිකම්. එකට ඉඳලා බෙල්ල කපන්නේ කොහමද? මෙයා තමයි මේ ඔක්කොම ඉගෙනුවේ. විශාල පිරිසක් කොල්ලෝ ආසයිනෝ ඉගෙන ගන්න. කඩු සටාන් දුනු සටන් මේවා ළමයි ආසයි තරුණ කාලේ. ඒවා ඉගෙන ගන්න බොහොම ප්‍රියයි මනාපයි. අර අධ්‍යාපනයට වඩා උන් කැමති ඔය යුද්ධ කරන જાති ඉගෙන ගන්න. අදත් ඔය ළමයි ෆෝන් එකෙන් කාර් රේස් සරවමියෝ කරන්නේ. සයන්ස් විද්‍යාව ගණිතය ඉගෙන ගන්නකොට එපා වෙනවා. අරවට පැය ගාණක්. කවදත් ලෝකේමයි. ලෝකේමයි. දවසක් ගමනක් යනකොට දැක්කත් ලස්සන තරුණ කොල්ලෙක් ඉන්නවා. පාරක් අයින. ළඟට ගිහින් කතා කළා. "මේ නම මොකක්ද?" "මගේ නම චන්ද්‍රගුප්ත. පරණ රාජකීය පවුලක්. දැන් දුප්පත් වෙලා යුද්ධ කරලා පැරදිලා." චන්ද්‍රගුප්තවත් අල්ලන් ගියා. හරි දක්ෂෙක්. තව ටික දවසක් යනකොට තව කොල්ලෙක් හිටියා කැලේක. ගවයෝ බලාගෙන ඉන්නවා. ඒ කොල්ලගෙන් ඇහුවා "උඹේ නම මොකද්ද?" "අබය. වරෙන් මං එක්ක" කියලා ඌවත් අල්ලන් ගියා. දැන් මාස 8ක් 9ක් යනකොට චන්ද්‍රගුප්තයි අබයයි දෙන්න එක විදියමයි. දෙන්නම දක්ෂයි. දැන් මොකද කරන්නේ? එකයි ඕනන්නේ. යුද්ධ සේනාවට දෙන්නෙක් හිටියොත් බෑ. කරන්න බෑ. දෙන්නෙක් හිටියොත් බෑ. ඒක අදත් ලෝකේ සනාථ වෙනවා. දැන් මං ගිය වෙසක් පොය දවසේ සතියෙම හිටියේ ඔමාන් වල. ඔමාන් වල රජා විතරයි. රජාව විවේචනය කරන්නත් බෑ. රටේ වෙන මොකක්වත් මිනිසු දන්නේත් නෑ. මිනිසු දන්නේ නෑ. පුදුම රටක් කාන්තාරේ. තියුණුව. රෑ 10 වෙනකොනුත් අවුවයි. බිත්තරයක් කඩලා මාපාරේ දැම්මොත් බිත්තරේ බැදිලා ඉවරයි. අපි තනකොළ කපනවා, උන් සල්ලි දීලා තනකොළ වවනවා. රටේ පිරිසිදුකම. උන්දෝ රජෙක්. තාත්තව ඉර කරලා තිබ්බා. තාත්තා වැරදි කළා කියලා. තමන්ගේ තාත්තා වැරදි. තාත්තව නිවාස අඩස්සිය තියලායි පුතා රටව ගත්තේ. මුලින්ම තාත්තව රටින් පිටමං කළා. මේ මිනිහා මොකද මේ කරන්නේ රටට? චූටි ඉතිහාසයක්. නමුත් ලෝකේ භාවිතා කරන මුදල් වලින් දෙවෙනි තැන. දැන් ඔමාන් වල රුපියලක් ලංකාවේ සල්ලි වලින් 800යි. රුපියලක් 800යි. කොහොමද? ඔය තරම් අවුව තියෙන රටේ උන් අර සෝලා ක්‍රමයට ගිහිල්ලා නැහැ. කොච්චර අවුව? මං යවුවා, මං කල්පනා කළා මෙච්චර අවුවයි මේ මිනිහට බැරි පැනල් දාලා සෝලා ඔය කියන්නේ. ඇයි අපේ රටේ තෙල් තියෙනවනේ, සෝලා දැම්ම තෙල් ටික කාටද දෙන්නේ? ඔන්න මොලේ. පුදුමයි. කාන්තාරි. මගේ ජීවිතේ පළවෙනි වතාවට වෙසක් පොය දවසේ. වෙසක් පොය දවසේ උදේ දවල් අවස ලක්ෂයට කිට්ටු වෙන මල් පූජා කළා. කොහෙද මේ ඔමාන් කාන්තාර? කොහෙන්ද මල්? හිතා ගන්න බෑ. මිනිස්සු මල් වවනවා. හරියට තියෙන මුරුංගා. මුරුංගා. හරියට මුරුංගා තියෙනවා. හරියට මුරුකා කනවා. අපි වාගේ අර මුරුංගා මාත් වෙලා මේ මෝරණකන් ඉඳලා කටේ දාලා ඇදලා ඉන්නේ නැහැ. පුංචි පුංචි මුරුංගා කරල් ඔක්කොම කපලා පරිප්පු එක දාලා ඒක පිටින්ම කනවා, පොත්ත පිටින්ම. මුරුංගා. බෝගස් වවනවා. බුද්ධිය. බෝධි කියන්නේ බුද්ධියනේ. ඔන්න අපි කපනවා. කොඹ ගස් වවන. පුදුම රටක්. හිතා ගන්න බෑ. නීතිය පාරේ වාහන නතර කරන්නේ කොහොමද? කිසි දෙයක් පාරේ දාන්න බෑ. දැන් මගේ ගේ කිම්ක තට්ටු දෙකේ මගේ ගෙදර උඩ තට්ටුව වැට තියෙනවා එළියට. ඒ වැට උඩ රෙදි වනන්න තාන. ඕදපු රෙද්දක් වනලා තිබුණොත් 500ක් දඩ. 800ව 500ක්. කොහොමද රට? පුදුමයි. නීතිය. රටක විනයක් තියෙනවා. මේ දුආඳුර ඇල විනය තමයි ඉගැන්වුවේ. අද වෙනකොට රට කොහෙද තියෙන්නේ? 225 ළඟම විනයක් නැහැ. ඉතින් කොහොමද උන් අපිව පාලනය කරන්නේ? කොහොමද පාලනයක් කරන්නේ? දැන් ඊයේ පෙද රත්තරන් ගෙනල්ලා, කුඩු ගෙනල්ලා, වැලි පටෝලා, කැලේ කපලා, ස්ත්‍රී දූෂණ කරලා, බාර්කාරයෝ. කොහොමද නීතියක් බලාපොරොත්තු වෙන්නේ? තණ්හාව නාකි වෙනකොට අතාරපන් කියනවනේ. අතාරිනවද? සමහරු ඉන්නවා රුපියලක් බිම දාලා ඇඳ ගන්න බැරි, උන් පාත් වෙන්න බෑ. ඒ මොන්නේ මේ 2 ලක්ෂ ගන්න මේ රට පාලනය කරන්න යන්නේ. උන්ගේ ඇටි. දැන් ඒ නිසා නායකත්වයට සුදුසු එකයි ඉන්න ඕනේ. දෙන්නේ කිට්ටුත් අපේ රටට උනේ එමයයි. අගමැති ජනපති කියලා දෙකෙක්වම දෙන්නට දෙන්න ඇදගත්තා. රට කෑවා. මොනවද තියෙන්නේ? මගේ කොල්ලෙකුට ලංකට් එකක් ගන්න විදියක් නැහැ. ඇත්ත කතා කරන්න ඕන. ඌ එළියෙන් හොඳට ඇඳන් ගියාන ඌගේ යට ඇඳුම් ඔක්කොම ඉල් වෙලා තියෙන්නේ. ගන්න බෑ. කොහොමද කරන්නේ? මොකක්ද අපි ඉතිරි කළේ තරුණ පරපුරට? ළමයින්ට මන්ද පෝෂණය කියන. මොන තරම් ඛණ්ඩ තියෙන රටක්ද මේක? අරේ ගල් කණු මේ කළු මේ නිකන් ගල් තනකොළයක් තියලා මෙලෝ මගුලක් නැහැ. රට පුරාම තියෙන ඒවා එවුන් ඒවා කප කපා ගොඩ නැගිලි අදලා ඩුබායි කසාද බැඳපු නැති දෙන්නෙකුට අතින් අල්ලන් යන්න බෑ. ඩුබායි යනවා නම් ඉගෙන ගනිලා. ඩුබායි වල තියෙන විශේෂ නීතිය තමයි කිසි කතාවක් නැහැ රටින් පිට කළා. තියාගන්න. බැඳලා නැති උන් දෙන්නෙකුට කාමරයක් දෙන්නේ නැහැ. එතකොට ඩුබායි යනවා නම් දෙන්න කසාද සාතිකේ අරන් යන්න ඕන. බදා ගන්න බෑ. බීච් ළඟ ගිහලා අත මිරික ඉන්න බෑ. බැඳලා නම් කමන ඌගේ ගෑණිනේ. නීතියක්. අනාචාරය ගණිකා මඩම් ඒවා බෑ. ඒතර ඔමාන් වල බාර් තියෙනවා. ඒ රටේ උන්ට අරක්කු බොන්න බෑ. දෙන්නේ නැහැ. ඒ රටේ උන්ට බෑ. විදේශිකයන්ට පුළුවන් ලයිසන් ඕන. සල්ලි දීලා අරක්කු බෝතලයක් ගන්න ලයිසන් එකක් ඕන. ලයිසන් එක දුන්නම අරක්කු බෝතලේ දෙනවා. ලයිසන් නැති එකාගේ කාර් එකේ නිකන් හරි අරක්කු බෝතලයක් තිබුණොත් ඌ අල්ලන් යනවා. ඇයි උඹට නැන්නේ කොහොමද ගෙනියන්නේ? ඒ බෝතලේ පාරේ බොන්න බෑ, පාක් එකේ බොන්න බෑ, බීච් එකේ බොන්න බෑ, කාර් එකේ බොන්න බෑ. බොනවා නම් ගෙදර ඵලයන් කාමරයට වෙලා බීලා බුදිය ගන්න. කොහොමද නීතිය? රාජ්‍යරෝ කිව්වොත් කිව්වා. මේම නිවුස් දෙන්න බෑ මොකක්වත්. नालिका ने ब्रेकिंग न्यूज के लिए वे नैतिना नैतिना मोनोना दाने ओंड बे नीति राट दीवन चाणक्य कल्पना कल मुंदेना कि एक तोरा दिना में हमें पैते कि मैं दाक्ष कल्पना करके दवस दक्का चंद्रगुप्त निधि दवाल අබේට කිව්වා අබේ චන්ද්‍රගුප්ත නිදි කූද්දන්න එපා. එයාගේ කරේ දානවා බ්‍රාහ්මණ නූල, පූන නූල. ගැටෙන් ගලවන්න එපා. කපන්නත් එපා. බෙල්ලෙන් ගලවලා අරන් වරෙන් කිව්වා. අබේගෙන් බැලුවා චන්ද්‍රගුප්ත හොඳටම නිදි බෙල්ල ඉර වෙලා නූලට ගලවන්න බෑ. කූද්දන්න එපා කිව්වනේ. ඇවිල්ලා කිව්වා බෑ එක් ගලවන්න යා නිදි. තව ටික දවසක් යනකොට අබේ නිදි. චන්ද්‍රගුප්තට අඬගාලා කිව්වා අබේගේ කරේ නූල තියෙනවා පූර්ණ නූල. ගැටෙන් ගලවන්නත් එපා, කපන්නත් එපා, බෙල්ලෙන් අරගෙන වරින් කිව්වා. ගලවලා. ගින් බැලුවම එයාත් අර විදිහටම බුදි. කිව්වනේ ටිකක් ගැඹුරට බෙල්ලෙන් කියලා. ගත්ත කඩුව ගැව්වා බෙල්ලට. බෙල්ල කපලා පැත්තකට දාලා නූල අරන් ගියා. ඔන්න සේනාධිපති තෝරපු ඇටි. එයාව තියාගෙන තමයි නන්ද පරපුරම මැරුවේ. නව නන්ද පරම්පරාවේ පොඩි එකෙක්වත් ඉතිරි කළේ නැහැ. ඔක්කොම මරලා අල්ලගත්ත රට. දැන් ඔන්න අම්මට වෙච්ච පොරොන්දුව. බන්දේසිය තියලා දුන්නත් රාජකම ගන්නෙ නැහැ. ඒ නිසා චන්ද්‍රගුප්තව රජ කෙරෙව්වා. ආසියාවේ අද වෙනකන් තියෙන නීතියක් රටක රජෙක් හරි ජනාධිපති කෙනෙක් හරි වෙනවා නම් කසාද බැඳලා ඉන්න ඕන. දේවිය ළඟ ඉන්න ඕන. ඒක නීතියක්. ඒ නිසා බන්දලා දුන්නා. කසාදෙත් කරලා රට බාර දීලා පොරොන්දුවක් ගත්තා. අද පටන් සෑමදාම දාවල කෑම කණ්ඩෝනේ මං එක්ක. මං නැතුව කණ්ඩ තානා. දවල්ට. එච්චරයි පොරොන්දුව. රට දුන්නට අනුශාසක. දැන් හැමදාම දාවල රාජමාලිකාවෙන් කෑම කනවා. ඕම අවුරුද්දක් උතර යනකොට ওই දේවියත් ගැප් ගත්තා. දේවියටත් මාස 10 පිරීලා. දේවියයි රජුරුයි දානශාලාවේ නැත්නම් රාජභෝජන වළඳන්න වාඩි වෙලා බලාගෙන ඉන්නවා. පඬිතුමා පරක්කුයි. දේවිය කිව්වා පොරොන්දුනේ ඔයානේ මට කතාවක් නෑ මම කන්නම් මට බඩ ගිනියයි යාගේ ජීවිත දෙකක් රජුරවන්ට බෙදපු රත්තරන් පිගාණෙන් වීලුවට බත් අවුරක් අරගෙන කටේ දාගත්තා කටේ බත් ටික දානකොටම පඬිතුමා ආවා දැකලා කෑ ගැව්වා गिलिंड पा कुआ देवी बायोना खालबलूना गिल्ला दूर के नविल्ला र मासदाय पीरिचे देवी की बेल्लट काटुएंगे हुआ बेल्ला भी सिकुना गर्भनी शरीरे नेटुआ किरो वैद्यवरुण टेंडे केला बड़पड़ा ललमे होगत्ता मुकदमे कापटी पंडितया ऐमदाम राशिगतव सेवकेक्व दम्मला रजुरांगे बत्पिगांड वसदान ओन्न देशपालने कपटिकां चुट्ट चुट्ट दानवा वस रजा दान्ने නැහැ ඒ වස මිශ්‍ර වෙච්ච බට්ටික තමයි මේ දේවිය කෑවේ බෙල්ල කැපුවේ නැත්නම් ජීවිත දෙකම විනාශ වෙනවා දෙන්නේ ඉන්දියාවේ වටින්නේ දරු සම්පත. පළල ළමයා එළියට ගත්තම ඒ දරුවාගේ ඇඟ පුරාම අර විස මිශ්‍ර වෙච්ච කෑම නිසා බින්දු තිත් ඒ නිසා තමයි බින්දුසාර. බොහොම කාම ආශාව තිබිච්ච රජෙක්. දේවිවරු ඉඳලා තියෙන ගොඩාක් අන්තපුරම් කියන්නේ දකින දකින ගෑනුන් උස්සන් ගියා. ළමයි 100කට විතර කිට්ටුයි. ඒකේ බැබලෙන පුතා තමයි ධර්මාශෝක. අම්මා තාත්තා නම තිබි පියදාස. පියදර්ශන කියලාත් කියනවා. බොහොම දක්ෂෙක්. රහතන් වහන්සේලා දෙනමකගේ තාත්තා කෙනෙක්. ඕම පිනක් ඇද්ද මේ මිනිස්සයාට. තරුණ කාලේ යුව රජ කාලේ තමයි ඔය ඉන්දියාවේ හරි මැද්ද මධ්‍යම ප්‍රාන්තේ. මධ්‍යම ප්‍රාන්තේ බෝපාල්. එතන ඉඳලා කිලෝමීටර් 50ක් උතර යනකොට සාංචි. අපේ මීන්තලේ වාගේ. ඒ සිස්ටම් එකටමයි තියෙන අර කන්ද නන්නේ ඒ වාගේ. ඒ පැත්තේ හිටියා බොහොම ලස්සන දේවියක් වෙදිසා. අදත් මාලිගාවේ නටමුන් තියෙනවා වෙදිසා කියලා කෝච්චි ස්ටේෂන් එකකුත් තියෙනවා. වෙදිසා කියලා නගරයක් තියෙනවා ගමක්. දේවිය දැක්කා පියදර්ශන දෙන්න ආදරයෙන් බැඳුණා කසාද බැඳා. ඒ දෙන්නට දාව තමයි මීදු කුමාරයාත් සංගමිත්තයි උපන්. ඒ දෙන්නට මේ දරු දෙපළ එක්ක බොහොම සතුටින් සඳුන් ගහේ වෙලිච්ච පිච්ච වැල වාගේ සඳුන් සුවඳයි පිච්ච වැලක් ගියොත් දෙකම සුවඳයි ලස්සන ජීවිතය දේවෝ දේවියා සද්දින් සංවසති දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක ඉන්නවා වාගේ දෙන්න පෞල් ජීවිතේ ගත කරගෙන යනකොට සතුටින් පණිවිඩයක් ආවා තාත්තට අමාරු ගියා ගින් ටික දවසකින් තාත්තා මැරුණා බින්දුසාර රට බාර ගන්න සිද්ධ වුණා පියදර්ශනට දේවිය ළඟ ඉන්න ඕන දේවියට පණිවිඩයක් ඇව්වා ළමයි දෙන්න එක්ක ඉඳ රට බාර ගන්න ये पेड़ दवाई तो टीवी के दक्षिण रहती ने चार्ल्स कुमार या टोटुन्ना पालन दुपुगा मां කැමිලා එයාටත් ඔටුන පැලතුවා. තාම තිනෝ ඒ රජසිරිත්. වෙදිසා පණිවිඩය යවුවා මට බෑ රජකම් කරන්න. මම ළමයි එක්ක මේ ඉන්නා. මගේ අමනාපයක් නැහැ. ඔබ වහන්සේ තව කසාදයක් කරගෙන රට බාර ගන්න. කොහොමද කාන්තාව? ඔබ වහන්සේ තව කසාදයක් කර ගන්න මගේ විරුද්ධතාවයක් නැහැ. ඔන්න නිමෙන්න ඉපදිච්ච අය ඉරිසියාවක් ආසාවක් දැන් ඉන්න ගෑනු බලන්න. දැන් ඉන්න ගෑනු මාත්‍යාගේ උස්නේ අරගෙන උන් කරනේම බලන්න. හොඳ ගෑනු හිටියා. අපි දැකලා තියෙනවා. හොඳයි හිටියා. මෙයා කීපු පණිවිඩය මට එපා. ඔයා තව කසාදයක් කරගන්න. ඒ අනුව කසාද බැඳා දේවියක්. එයත් ඒ වගේමයි. අසන්දි මිත්‍රා. බොහොම ලස්සන කෙනෙක්ව බැඳා. ඔන්න රජ වෙනකොට තියපු නම තමයි අශෝක. අශෝක රජ වෙලා බැලුවා රටක ඉන්න ඕනේ එක රජෙක්. මේක පුදුම වැඩක් නේ. හැමතැනම බෙදාගෙන රටවල් පාලනය කරනවා. ඒම බෑ. රටක එකම රජෙක්. මේ තැන් තැන්වල එතන මෙතන ප්‍රාන්ත බෙදාගෙන එක එක ආයෙම බෑනේ. ඒ නිසා යුද්ධ කළා. දික්විජය ලෝක ඉතිහාසයේ කරපු භයානකම යුද්ධය. කොච්චරද කියනවා නම් තමන්ගේ අයියලා මල්ලිලවත් මරලා දැම්මා. උන් රටගත්තොත් මේ විදියට කිසිම අනුකම්පාවක් නැතුව අතපය කපලා වද දීලා මරලා මුළු රටම අල්ලගත්තා. දීපත් චක්‍රවර්ති වුණා. ඉන්දියාව කියන රටේම නායකයා දීපත් චක්‍රවර්ති. වැඩක් නැහැ. රැට නිින්ද නැහැ. නිදාගෙන ඉන්නකොට ගැසි මේ වඳුර වාගේ නැගිටිනවා. භයානක ඊන පේනවා. අබ්බඝාත විච්චුන් සාප කරනවා. තරුණ ගෑනු ඔක්කොම වැන්දමු වෙලා. ඇයි මිනිස්සු මැරිලා. පොඩි ළමයි අනාථ වෙලා අම්මත් නැහැ තාත්තත් නැහැ. නාකි අය අනාථ වෙලා ළමයි ටික මැරිලා. තරුණයෝ අතපය නැහැ. රටම ගින්දර වාගේ. නිදා ගන්නම බෑ. හැමදාම රැට ඇරිලා. මේ දීපත් චක්‍රවර්ති. ඉද තප්පති තැවෙනවා. අස්සුමුකෝ රෝදන් කඳුළු වෙනවා. මංවාගේ පෞකාරයක. ධනධාන්‍ය යස ඉසුරු පොළොව මොනවටද. මිනිස්සු කොයි කාලෙත් මිනිස්සු ආසයි පස්වලට. මිනිස්සු ඔක්කොමද අපේ රටේ අවුරුද්දක් 35 යුද්ධ කළේ පසටනේ. අපි කොච්චර පසට ආස කළත් හැමදාම අපි පසට යට යනවා. පස් තමයි දිනන්නේ. අපිට බෑ හැමදාම ඉන්න. මේක යට දානවා. මිනිස්සු ආස කරන්නේ පස් වලට, පොළොවට. දැන් නාගදීපේට බුදුහාමුදුරු වැඩියෙත් එතනත් පොළොවටයි, පුටුවට. පුටුව තියෙන්නේ පොළොව උඩනේ. අදත් අපේ රටේ වෙලා තියෙන ඕක තමයි. මේවා මේ අලුත් දේවල් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ ස්වභාවය. ෑම කෙනෙකුටම රජෙක් ඕනනේ. රජ වුණාට පස්සේ ජයං වේරම් පසවති. දිනපේකා වෛරක්කාරව ඇති කර ගන්නවා. පැරදිච්ච එක පලිගන්න බලනවා. දැන් බුදුහාඳුර නාගදීපයට ඇවිල්ලා කියපු කතාව. කැලේ ඉන්න කුරුල්ලෝ ටික එකතු වුණා. කුරුල්ලෝ එකතු වෙලා ඡන්දේ තිබ්බා. නායකෙක් වුණා. කුරුල්ලන්ගේ ෑම සත්තුන්ට නායලා මී මැස්සන්ට තින්නේ. ඒ වාගේ කුරුල්ලන්ගේ නායකයා කවුද කියලා ඡන්දේ තිබ්බම එදා කාක්කා එන්න පරක්කු වුණා කපුටා. ඌ අපි වාගේනේ කුණු අවුස් අවුසන යන්නේ. ඌ වෙලාවට යන්නේ නැහැ. ඌ තියෙන ජරා ගොඩවල් අවුස් අවුස කුණු අවුස් අවුස ඌ යනකොට ඡන්දේ ඉවර වෙලා. කවුද රජා වුණේ? බස්සා. පරක්කු වෙලා ආපු කාක්කගෙන් බැලුවා කවුද බං අපේ රජා? බැලුවම බුම්මගෙන ඉන්නවා බකමූණා. කාක්කා කියාපිය රජකම ලැබිච්ච දාත් මූගේ මූණ මෙච්චර භයානක නම් මූට කේන්ති ගියොත් කොහොමද කියලා ඇහුවා. රජ වෙච්ච දවස සතුටු වෙන්න එපා. මූ ඉන්න ඇටි බලවකෝ. එදා ඉඳලා මේ කල්ප ඉවර වෙනකන් කාක්කයි බකමූණයි වෛරයි. දාවල කාලේ බස් එක්ක දැක්කොත් කපුටු ටික ඔක්කොම එකතු වෙලා කොටනවා. රැට කාක් එක්ක දැක්කොත් බස් ටික කොටනවා. උන් දෙන්න විරුද්ධයි. දැන් මෙන්න මේ වෛරේ දැන් මෙයාට බෑ නිදා ගන්න. රට මල්ල ගත්තා. ඒ වෙලාවේ තමයි පාරේ දවසක් දැක්ක පොඩි නමක් පින්න පාත්තේ වඩිනවා. හරි ලස්සනට වඩිනවා. දුවන පණින නටන දඟලන වයසේ ළමෙක් බිම් බලාගෙන යන ලස්සන. එකන් එන්න කිව්වා. ඔටුන්න ගලවලා වැඳලා කිව්වා වැඩේ ඉන්න. පොඩි නමත් වටපිට බැලුවා වෙන ආඳුරු නැහැ. කෙලිම ගියා රජ පුටුව ළඟට. පුටුව උසයි රාජාසනේ. ආඳුරු පොඩි අවුරුදු 7යි. නම නිග්‍රෝධ. අවුරුදු 20 නැහැ. අවුරුදු 7 නිසා සාමනීර. පොඩි ළමයි ආසයි ලොකු පුටු වලට නගින. දැන් පන්සල් වලට ඇවිල්ලත් ධර්මාසනෙට නගින්න ආසයි ළමයි. රාජ්‍යරුව මොකද කළේ? ආන්දරන් උස්සලා තිබා පුටුවේ. තියලා දාන්නේ බිරුවා. දිග කතාවක් වෙලාව අවසానයි. දානේ වල්දන ලස්සන බලාගෙන හිටියා. බොහොම ලස්සනයි. සංවරයි. වළඳලා ඉවර වෙනකන් කතා කළේ නැහැ. කකුල් දෙක අල්ලලා වළඳලා ඉවරුණාට පස්සේ කකුල් දෙක බදාගෙන කතාවක් මේ බණක් කියන්න කිව්වා. මේ වෙන කවුරු නෙමෙයි ධර්මාශෝකගේ බාල මල්ලිගේ පුතා. මල්ලිව මැරුවා සුමන රජුරුවන්ව මැරුවා. ඒක වෙන කතාවක්. මිනී මරණ නිසා දාපු නම චණ්ඩි අශෝක, චණ්ඩාශෝක. රටම බයයි. මම වැඩි බන දන්නේ නැහැ කිව්වා. සියල්ල දන්න කෙනා කවදාවත් දන්නවා කියන්නේ නැහැ. දන්න කෙනා දන්න බව අඟවන්නේ නැහැ. දන්නේ නැති එක තමයි හැමතැනම පැනලා අරකයි මේකයි කියලා අමාරු වැටෙන්නේ. මට ගොඩක් එපා. ගාතාවක් කියන්න. ඒ කාලේ මගධ රටේ ඔය ඉන්දියාවේ භාවිත කළේ පාලි භාෂාව. රජපුටුවේ ඉඳගෙනම දේශනා කළා. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යතමත. අප්‍රමාදීව වැඩ කරන කෙනා මරුණත් ජීවත් වෙනවා. ප්‍රමාද වෙච්ච එක ජීවත් වුණත් මල කඳක් වගේ. තේරුණා? එතන ඉඳලා පටන් ගත්ත ආගමික වැඩ. පන්සල් හදන්න ආදත් අපි ගිහිල්ලා ඔය බුදුආඳුරු ඉපදිච්ච තැන, බුදු වෙච්ච තැන, පිරිනුවන් පාපු තැන, බණ කියපු තැන බලන්නේ රජුරු නිසා. ඊට පස්සේ ගින් යවුවා මොග්ගලි පුත්ත තිස්සාඳුරන්ගේ බුදුආගේ කාලේ මං වාගේ පන්සල් ඇදුවද කවුරු හරි? කිසි කෙනෙක් ඇදුවේ නැහැ මෙච්චර පන්සල්. එහෙනම් ශාසනයේ අයිතිය මට තියෙනව නේද? මොන පිස්සුද? පන්සල් ඇදුවා කියලා ශාසනයේ ඥාතිකම් හම්බෙන්නේ නැහැ. කේන්ති ගියා. එහෙනම් ඥාතිකම ලබන්න මොකද කරන්න ඕන? ශාසනයේ ඥාතිකම ලබන්න නම් ළමෙක් පාන කරන්න ඕන. ඒ වෙලෙම පුතාව බැලුවා. පුතා ඔලුව වෙනවා. ඇයි? මේ අපේ රටට බුද්ධ ආගම ගේන්න උපන් උත්තමයා. පැවිදි කළා. දුවත් පැවිදි කළා. බෑණත් පැවිදි වුණා. ඒ වෙනකොට සංගමිත්ත බැඳලා ළමෙක් හිටියා සුමන. එයත් මහාන වුණා. දැන් ඉන්දියාවේ ධර්මාශෝක පරපුර නැහැ. නැහැ. ඒ ඔක්කොම ආවේ ලංකාවට. මේ රටට ආවේ. ඇවිල්ලා ආයි ගියේ නැහැ තාත්තා බලන්න. පිරිනුවන් පානකම් හිටියේ මේ රටේ. අපිටයි වැඩ කළේ. මේ රටේ කාන්තාවන්ට පැවිදි වෙන්න. මේ රටේ ගමක් ගමක් පාසෙ පන්සල්. මේ වැව් කලාව අධ්‍යාපනය සාහිත්‍ය වෙදකම හැම එකක්ම සෑම දෙයක් අපිට දායාද කරපු ඒ උත්තමයන් වහන්සේ ලංකාවට වැඩම කරපු මේ සතිය මේ වෙසක් මේ පොසොන් පෝය නිමිති කරගෙනයි සම්මා දිට්ඨියෙන් මේ බණමාලා සකල්පනා කරන උදට දකින්න සම්මා දිට්ඨි කිව්වේ එකයි හොඳ දර්ශනයක් මේ දුආඳුරු ගෙනාවේ මොකක්ද උන්වහන්සේ අපිට දුන්නේ මොකක්ද අපේ භාෂාව අපේ කලාව අපේ නිර්මාණ අපේ පැවිද්ද අපේ පන්සල් කැටයන් වැව දාගැබ බෝධිය ඈම දෙකම ආවෙනසක් පන්සිල් පද පා දස පුණ්‍ය ක්‍රියා දස කුසල් සමත විදර්ශනා දාන සීල භාවනා වැඩිහිටි ගෞරව දෙමාපියන්ට උපස්ථානේ මේ ඔක්කොම කියලා දුන්නා පිරිනුවන් පානකම් ගියේ නෑනේ අපේ රටේ අපේ මිනිස්සුන්ටයි වැඩ කළේ ඒ නිසා උන්වහන්සේ ඉතිරි කරපු දේ අපිට දුන්නු දේ අනාගතයට දීම අපේ යුතුයකමක් ඒ නිසා රට කොඳ නීතියක් සංවරකමක් බලන්නකෝ සෑම දෙයක් තිබුණත් අපි ඉඟන්නුනේ ඈම දෙයක්ම තියෙන රටේ අපි තාම ඉඟා කරනවා තාම ණයයි අපිට හරියට පුළුවන් නම් මේ වතුර ටික විකුණන්න වතුර විකුණන්න කොච්චරද උල්පත් වතුර දීලා තෙල් ගන්න පුළුවන් මොලේ තියෙනවා නම් ග්‍රීසිය කලේ එමය ග්‍රීසිය කලේ වතුර දුන්නා තෙල් ගත්තා අලුත් නිර්මාණ ඉතින් මම දැක්ක තරුණ ළමෙක් කවුද පොකින්ද මන්ද මට මතක නැහැ මම එච්චර හොයන්න ගියේ නෑ කොස්සැට වලින් නූඩ්ල්ස් හදලා ලංකාවේ කෑමක් දැන් කොස්සැට කීයද කොහෙන්ද කියලා කොස්සැට ඔය කැලේ කොස් ගස් වලින් කොස් වැටිලා නිකන් ඇට ඔක්කොම නරක් වෙනවා මිනිස්සු ගම්මල ඇඳන් වෙනවා දැන් සල්ලි වලට උළු ගන්න සල්ලි වලට අලි බෙටි වලින් පේපර් රැදුවා ලංකාවේ කි කොච්චර මොළ තියනවාද ගන්න ෑනි ප්‍රයෝජනයක් කොඩි දාණ්ඩයි දන්සල් දෙණ්ඩයි පෙරහැර යණ්ඩයි ඒවා එපා කියනවා නෙමෙයි එක්තනින් ඉවරයි සඳ බැස ගියා වගේ තමයි පොන් සඳ භාගයේ ඉඳලා අයන්තර බෑලා යනවා වතුරෙන් වැඩක් ගත්තේ නැහැ ඔය බලන්න ඇලවල් ඔක්කොම කුණු කොච්චර ගන්න පුළුවන් කටුනායක අධිවේගීක ළඟ යන ඇලේ බූට්ටුත් දැම්ම නම් කටුනායකට යනවා සුද්ධෝ ඒ කැමතිස්සෙම මේවා පිරලා ඇල්බීස් මේ මොකක්ද අර කොළ ඕවා සුද්ධ කරන්න ලක්ෂ ගණන් වියදම් කරනවා බෝට්ටු දැම්ම නම් ඒ කොළ ඇදෙන්නේ නැහැ අලුතෙන් ඊතර නිර්මාණ කරන්න පුළුවන් අයට ඉඩ දෙන්න ඕන අවං අල් දාගෙන යන්න පුළුවන් මිනිස්සු අධිවේගීකව අකිච්චන සුද්ධ වරිය ආසයවට ඔමාන් වලින් මේ ඇවිල්ලා අර පුංචි ගංගවල වල නටනවලු ඒ උන්ගේ රටේ වතුර නැහැ. අපිට 800 ගාණක් තියෙන ඇල දොළවල්. මොකද්ද ගත්ත ප්‍රයෝජනේ? ඔය මුදට යනවා. ඒ නිසා මහින්දාගමනේ මා ගැඹුරින් හිතන්න ඕන. නිවන නිවන තමයි. නිවන් දකින්නත් සතුටක් හොඳ රටක් ප්‍රතිරූප දේශවාසෝච හොඳ උලඟක් නැත්තම් කොඳ වාඩි වෙලා උස්ම ගන්න. සංගමිත්තා තෙරණිය මේ රටට ආවෙත් ඒකයි. මේක තමයි ප්‍රතිරූප දේශය ලෝකෙ බැලුවොත්. ඒ නිසා මේ උතුම් රටේ අපි වනස ගත්තා වෙනසුණා. අපි ඒකයි කරලා තියෙන්නේ. අපි ලෞකික පැත්තෙනුත් වෙනසුණා, ලෝකෝත්තර පැත්තෙනුත් වෙනසුණා. හැම පැත්තෙම කාලකන්ණි වුණා රට. කොතන කැපුවත් වතුර තියෙනවා. කාල ඇටයක් විසිකොලොත් පැලවෙනවා. පැල කර කර ඉන්න ඕන. දැන් යාල කැලේ අපිල පැල කළාද ගස්? අපි මොනවද පැල කළේ? අපි පුළුවන් කැපුවා. ලේනට තියෙන මොලේවත් අපිට නෑ. ලේනක් පළතුරු ගෙඩියක් කාලා ඇට අංගනවා. පොළව අතුරු මේ ඇඟිල්ලෙන් ආරාර අංගනවා. පස්සේ කණ්ඩ කියලා ඌට අමතක වෙනවා. පැල වෙනවා. ඒ නිසා අපි හැමදාම පැරදුනා. අනාගත පරපුරෙන් අපි ඉල්ලන්නේ දිනමු. ඒ සඳහා සමට බුද්ධිය පාල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෝවිසි අනන්ත මා බුදු ගුණ බලයෙන් මීදු ආන්දුරන්ගේ ආනුභාවයෙන් මේ රටට ජාතියට සියලුම සත්වයාට යාපතක් වේවා කියලා සම්මා දිට්ඨියෙන් ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා දේවෝ අස්සතු කාලේන සස්ස සම්පත්තියේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ආමිස පූජාවන් ඉටු කරන්න බොහෝ දෙනෙක් සූදානම්. හැබැයි ප්‍රතිපත්ති ගරුකව ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙන්න ඔබ සූදානම්ද? හැකි ලෙස ප්‍රතිපත්ති ගරුකව සිටින්න. මේ උතුම් ධර්මය තුළ හැසිරෙන්න. සම්මා දිට්ඨි වැඩසටහනේ අරමුණ එයමයි. අපි තාමත්ම ගෞරව නමස්කාර කරනවා අප වෙනුවෙන් අනුකම්පාවෙන් වැඩම කළ බොරැල්ලේ කෝවිද අපේ හාමුදුරන් වහන්සේට. මේ උතුම් සත්කාරණාව වෙනුවෙන් උන්වහන්සේ ආගමනේ අපට මහා ශක්තියක්. ඒ වගේම උන්වහන්සේට අපි ප්‍රාර්ථනා කරනවා සදහම් වැස්ස මේ ලෝවාසීන්ට වස්සවන්නට උන්වහන්සේගේ ශක්තිතාවයේ හැකියාව චිරජීවනයේ උදා වේවායි කියලා. එහෙමනම් අප සම්මා දිට්ඨි වැඩසටහනින් සමුගන්නවා. තව දවසක මේ උතුම් සත්කාරණාව සමගින් එක්කාසු වෙමු. ඔබ සැමට උතුම් වූ තිරුවනේ ආශිර්වාදයේ නිබදව ලැබේවා.